ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත කොළඹ වරායාසන්නේදී ගිනි ගැනීමට ලකු එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව ගිලමින් පවතින බවට තොරතුරු निरोधन कोरोना वायरस मूल आरंभे स्वा लोक सौख्य संविधान याली परीक्षण आरंभाई प्रथमीन देशीय पुआत ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාව මේ වන විට ගැඹුරු මුහුද වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් නැවෙහි පිටුපස කොටස මේ වන විට ගිලිමින් පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. ගිනිගැනීමට ලක් වූ MV එක්ස්ප්‍රෙස් නෞකාව වහාම ගැඹුරු මුහුදට රැගෙන යන ලෙසට ජනාධිපතිවරයා ඊයේ දින පැවති සාකච්ඡාවකදී නියෝග කළ අතර ඒ අනුව තාක්ෂණික කරුණු කාරණා මත පදනම්ව නීතිපතිවරයාගේ උපදෙස් මත සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාගේ බලතල ප්‍රකාරව එය ගැඹුරු මුහුදට රැගෙන යන ලෙසයි ඊයේ දින සාකච්ඡා වුණේ. ඒ අනුව අද දින නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙන යාම පෙරවරුවේ සිදු කෙරුණේ මේ ආකාරයෙන්. මෙලෙස නැව ගැඹුරු මොහොත වෙත රැගෙන යන අතර නැවෙහි පිටුපස කොටස මේවන විට ගිලී අවසන්. ඒ අනුව නැව මේවන විට ගිලමින් පවතින බවයි නාවික හමුදාව පවසන්නේ. මෙතර නැව යම් ආකාරයකින් සම්පූර්ණයෙන් මොහොතට ගිලී ගියොත් පරිසර හානිය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියා රජයෙන් සහාය ඉල්ලා ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඊයේ දින නැවේ කපිතාන්වරයා ඇතුළු පිරිසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව නැවෙහි කපිතාන්වරයාට සහ ප්‍රධාන ඉංජිනේරුවරයාට මෙන්ම නියෝජ්‍ය ඉංජිනේරුවරයාට මෙරටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළ අතර ඔවුන්ට එළමෙන හත්වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසිද නිකුත් කළා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ දිනට කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමගයි. මේ අතර චීනයේ නිෂ්පාදිත සිනොවක් කොවිඩ් මර්ධන එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබෙනවා. चीनी निष्पादित सिनोवैक कोविड मर्दन एन्नत हदिसी भावितिय संधा लोक सौख्य संविधानीय अनुमति लबा दी तिबेनवा. लोक सौख्य संविधानीय अनुमति हिमिवु चीनी निष्पादित देवन कोविड मर्दन एन्नत वन्ने सिनोवैक एन्नताई. मीट पेर लोक सौख्य संविधानीय अनुमति हिमिवु कोविड एन्नत वन्ने साइनोफार्म एन्नताई. දැනටමත් රටවල් කිහිපයක භාවිතයට ගැනීම सिनोवैक एन्नत වයස අවුරුදු 18ට වැඩි පුද්ගලින්ටද නිර්දේශ කර ඇති අතර පළමු එන්නත ලබාගෙන සති දෙකත් හතරත් අතර කාලයේදී දෙවන එන්නත ලබාගත යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට සිනොවැක් එන්නත වඩාත් ප්‍රයෝජනවත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ. එන්නත් ලබා ගැනීම පිළිබඳව තියෙන තත්ත්වය මම හිතනවා දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලි කරලා තියෙනවා. ඒකේ සමහර අවස්ථාවලදී රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයෙන් තොරව තමා මේ එන්නත් ලැබීමේ ක්‍රියාවලියට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාම තමා අපි බලාපොරොත්තු වුණු එන්නත් ඔබ මේ ආකාරයට ලැබුණේ නැත්තේ. නමුත් රජය සියලුම උත්සාහයෙන් යොදනවා මේ
හිඟ එමත් නැත්නම් අපිට අත්‍යවශ්‍යම දෙවන මාත්‍රාව ලබා ගැනීම දීමට අවශ්‍ය වන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගේ ලබාගෙන ඒ අයට ඒක ලබා දෙන්න. ඉතින් මම හිතනවා ඒක තවම අපිට ප්‍රමාද වෙලා නැහැ. මමත් බලාපොරොත්තු වෙනවා දැනට මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යාංශයත් අනිකුත් ආයතනත් හැකි ඉක්මනින් අපිට මේ එන්නත් තොග ලබා දීමට කටයුතු කරයි කියලා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2877 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතයින් 654 දෙනෙකු හඳුනා ගැනුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 646ක්, කළුතරින් 281ක්, කුරුණෑගලින් 76ක්, පුත්තලමින් 75ක්, කෑගල්ලෙන් 24ක්, රත්නපුරෙන් 27ක්, ගාල්ලෙන් 93ක්, මාතරින් 14ක්, හම්බන්තොටින් 10ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 95ක්, මහනුවරින් 114ක්, මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 40ක්, බදුල්ලෙන් 39ක්, මොනරාගලින් 10ක්, අම්පාරෙන් 99ක්, මඩකලපුවෙන් 121ක්, ත්‍රිකුණාමලෙන් 50ක්, අනුරාධපුරෙන් 31ක්, පොළොන්නරුවෙන් 33ක්, මන්නාරමෙන් 24ක්, වවුනියාවෙන් 60ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 32ක්, කිලිනොච්චෙන් 49ක් සහ යාපනයෙන් 148ක් හඳුනා ගැනුණා. ඒත් සමගින් මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 189,200 41ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 153,371 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 34,386 දෙනෙකු පමණයි. ඊයේ දින මෙරටින් තවත් කොවිඩ් මරණ 43ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1527ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඊයේ දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබූ කොවිඩ් මරණ අතර ඊයේ දින වාර්තාව එක් කොවිඩ් මරණයක් වනවා. අනෙක් මරණ 42 මේ මාස 20වනදා සිට මේ මාස 31වනදා තෙක් වාර්තා වී තිබුණා. එම මරණ අතර කාන්තාවන් 12ක් සහ පිරිමි පුත් කලින් 31ක් ඇතුළත්. භගවන්තලාව කෙසල්ගමුවේ අනවසරයෙන් මැණික් ගැරීමට ගොස් සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධිබලති විදුලි රැහෙනක පැටලී 31වනදා මියගිය තිද රුපියාට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බවට දික්කොයි මොලික රෝහලේ සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිබී තිබෙනවා. අධිබලති විදුලි රැහෙනක ගැටි මෙලෙස ජීවිතක්ෂයට පත් වී තිබුණේ භගවන්තලාව පහළ කොටසේ පදිංචිව සිටි පුත්කලෙක්. වවුනියාව බන්ධනාකාරයේ රැඳවියන් දස දෙනෙකු හට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව ඊයේ තහවුරු වී තිබෙනවා. වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසුවේ නඩු කටයුතු වෙනුවෙන් රැගෙන විත් වවුනියාව බන්ධනාකාරයේ රඳවා සිටි රැඳවියන් දස දෙනෙකු හට එලෙස වෛරසය ආසාදිනී වී ඇති බවයි. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් අද දින ලද PCR පරීක්ෂණ වාර්තාවලට අනුව නව ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගත් බව භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් අද දින ලද PCR වාර්තාවලට අනුව නව ආසාදිතයින් 20 දෙනෙකු හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. එසේම තලවකැලේ ලිදුරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයේ යාබදව පිහිටි සෙන් කුම්ස් වතුයයෙන්ද නව ආසාදිතයින් 17 දෙනෙකුද ඊයේ දින තහවුරු වී තිබුණා. ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් 130,000කට අසන්න වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ලබා දීම ඊයේ සිදු කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා විසින් රෝහල අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන්ත රාමචන්ද්‍ර මහත්මිය වෙත එම වෛද්‍ය උපකරණ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේදී නිල වශයෙන් ලබා දීම සිදු වුණා. අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සහ රෝහල් ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මියගේ උපදෙස් අනුව මෙම වෛද්‍ය උපකරණ ලබා දීම සිදු වුණා. කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පීඩාවට පත් ජනතාවට සහන සැලසීමක් වශයෙන් රජය මගින් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද ආරම්භ වුණා. රට තුල පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමක් වශයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා දීම අද සිට ආරම්භ වෙනවා. ඒ අනුව සමෘද්ධි දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති පවුල්, ජීවනෝපාය අහිමි වීම මත තොරගෙන ඇති පවුල්, වැඩිහිටි ආබාධිත සහ වකුගඩු දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති පවුල්, අභියාචනාවලින් තොරගෙන ඇති පවුල්, රජෙන් කිසිදු දීමනාවක් නොලබන සහ නොමිලේ සේවා සපයන ආගමික ස්ථාන, වැඩිහිටි නිවාස හා ආබාධිත නිවාස
වැනි සුබසාධක ස්ථානවල නේවාසකින් 4 දිනක එක් පවුලක් සේ සලකා ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරා කරනු ලබන ප්‍රතිලාභී ඒකක සහ මෙම චක්‍රලේඛයේ ප්‍රතිපාදන උපයෝගී කරගෙන මෙම අවස්ථාවේදී අයදුම්පත් ඉදිරිපත් කර ග්‍රාමීය කමිටුවේ නිර්දේශ මත තෝරා කරනු ලබන පවුල් සඳහා මෙම 5000 දෙමනාව ලබා දීමට යෝජිතයි. ලබා දීම සිදු වුණා. අද සමෘද්ධි බැංකුවට ආවා. ඒ අය කියා සිටියා අද දින නෙවේ ගෙවන්නේ ඡන්ද නාමලේඛන අනුව ගෙවල් වලට පැමිණ ගෙවන බව. ඒ කවදාද ගෙවන්නේ දින කිසිම දෙයකක් කිවෙ නැ. ඒ නිසා තමයි මේ සනග ටික ආපහු නිවස බලා පිටත්. හෙටෙන් මීඩියා හැට 5000 දුන්නා ඉතිපාර. හා ඒකෙන් අපේ කුට්ටාසෙට තව දුන්නේ නැහැ. මෙතන 10න් පස්සේ නෑ කියලා තාම නෑ. එයාත් නෑ. එයාත් ඒගොල්ල හරියට කියන්නේ නැත්නම් ඒක දෙනවා නම් දෙන්න ඕන. නැත්නම් බෑ කියනවා. දවස් කීයක් ඇවිදින්නද නේද අපි? ඈ අපි දැන් අවුරුදු 63යි. ඒගොල්ලන්ට දෙනවයි කියලා දුන්නේ නෑනේ. ආදායම් මොනවත් නෑනේ. ඉතින් කොහොමද මේ ජීවත් වෙන්නේ? ලොක්ඩවුන් දාගෙන කවුරුත් වැඩ නෑ. මෙතර දිවයිට පුරා ක්‍රියාත්මක සංචරණ සීමා සහ කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මෙම දීමනාව ලබා දීම සඳහා තරමක කාලයක් ගතවනු ඇති බවයි රාජාමාත්‍ය ශහන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ. දැන් ගිය වතාවන් වල ලබා දෙද්දී අපිට පුළුවන් වුණා දින 3ක් 4ක අතර ප්‍රමාණයකදී මේ දීමනාව ලබා දීලා අවසන් කරන්න. හැබැයි අපි ජනතාවගෙන් ඊටාම කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ දීමනාව හෙට දිනේ සිට ආරම්භ වුණාම අපිට පෙර වගේ දවස් 3කින් හෝ 4කින් දීමනාව ලබා දීලා අවසන් කරන්න බෑ. එකක් පවතින සංචරණ සීමා, දෙවැනි එක කොවිඩ් වසංගත තත්ත්වය සහ පවතින නිරෝධානය නීති රීති මාලාව අනුව. ඒ අනුව අපිට සිදුවේ දින කිහිපයක පරාසයක් තුළ මෙම දීමනාව ගෙවීමට එහිඳ කවුරු හරි සුදුසුකම් ලැබලා ඉන්න කෙනෙක් තමන්ගේ දීමනාව දින කිහිපයක් ප්‍රමාද වුණා කියලා පසුතැවිල්ලකට ලක් වෙන්න එපා. දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා මේ මාස 7 වනදා තෙක් ක්‍රියාත්මකයි. සංචරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලද පිරිස ගෙවුණු පැය 24 දී දෙවන දිනටත් 16 සීමාවෙ ඉක්මවා ගොස් තිබෙනවා. දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක සංචරණ සීමා අද දිනේත් ක්‍රියාත්මක අතර ගෙවී ගිය පැය 24ක කාලය තුල පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 10 ඉක්මවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය පැය 24ක කාල පරිච්ඡේදය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 1038 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 20140ක් පමණ වෙනවා. මේන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ, කුලියාපිටිය සහ මාතර ප්‍රදේශ වලින්. මෙම මෙහෙයුම අද දිනේත් ඒ ආකාරයටම ක්‍රියාත්මක කරනු ලබනවා. ඔබ නිරෝධායන රීතියෙන් කඩකළොත් ඔබ අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදු වෙනවා. ඒ වගේම ඔබට දඩයක් හෝ සිරදඬුවමක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් ලැබෙනවා. මේ අතර අද දිනේත් පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. ලබා දීලා තියෙන අවසරය ප්‍රයෝජනෙට ගනිමින් නොයිකුත් සාවද්‍ය ලිවිලි ඒ වගේම අත්‍යවශ්‍ය නොවන හේතුන් ව්‍යාපාරමින් මෙය අවභාවිත කරන පිරිස් සොයා ගැනීම සඳහා තමයි විශේෂයෙන්ම වැඩපිළිවෙල දියත් කරලා තියෙන්නේ. ඒ අනුව අද දවසේ සෑහෙන වාහන ප්‍රමාණයක් මාර්ග බාධක වලින් හරවලා ආපසු යවලා තිනවා. අද දවසේ ස්ථාන 56කදී වාහන පරීක්ෂා කරලා ඒ පරීක්ෂා කරන වාහන වලට ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තිනවා. මහජනතාවගේ ඉල්ලීමක් කරන්නේ රැකිතා දුර්ද තමන්ගේ ගමන් අත්‍යවශ්‍ය කරුණු වල පමණක් සීමා කරගන්න. ආයතන ප්‍රධානීන්ගෙන් අපි ඉල්ලීමක් කරන්නේ තමන්ගේ ආයතන
अत्यावश्यम संचरणी සංචරණ සීමා නොසලකා ඉතාමත් කණගාටුදායක විදිහට සෞඛ්‍ය උපදෙස් කඩ කරමින් කටයුතු කරනවා මේ තත්ත්වයට පොදුවේ මහ ජනතාව වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන් පෞද්ගලික ආයතන ප්‍රධානීන් වගකීවතුන විශේෂයෙන්ම ඇතැම් පෞද්ගලික ආයතන කිසිසේත් අත්‍යවශ්‍ය සේවා නොවන ආයතනවලට සේවකීන් කැඳවීමෙන් ඔවුන්ගේ ලාභය පෙවීම අරමුණු කරගෙන කටයුතු කරනවා කියලා අපිට දිගින් දිගටම පේන්න තියෙනවා මේ කණගාටුදායක තත්ත්වය ඉදිරි දින කීපෙත් තිබුණොත් කිසිසේත් මේ රට ඉදිරි දින කීපයේදී විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙනවා ඒ වගේම මේ සැරිසරන සියලු දෙනත් මේ සෞඛ්‍ය උපදෙස් කඩ කරන සියලු දෙනත් රටේ අනිකුත් මහජනතාවත් භයානක තත්ත්වයකට තල්ලු වෙමින් යනවා කියන එක තමයි පේන්න තියෙන්නේ ඒ නිසා මේ විදිහට ගියොත් මේ රෝගීන් කිසිසේත් ඉස්සරහට අඩු වෙන්නේ නැහැ ඒ වගේම මරණ සංඛ්‍යාව දෛනිකව වැඩි වෙනවා ඒ නිසා මරණ වැඩිවීම සහ රෝගීන් වැඩිවීම තවදුරටත් ඉදිරියට මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන් මේ විදිහට සංචරණ සීමා නොතකමින් මහ ජනතාව වගකීමෙන් තොරව කටයුතු කළොත් දැනට පවතින තත්ත්වය මත හත්වෙනිදා රට විවෘත කරන්න පුළුවන්ද කියන බරපතල ගැටලුවක් අපි ඉදිරියේ තියෙනවා මෙරට පැවති දස වසරක කුරුළු යුද්ධයේ අඳුරු මතක නැවත නැවතත් සිහිපත් කරනු ලබන මෙරට ඉතිහාසයේ සිදු වූ මිලේච්ඡතම ඛේදවාචකයක් ලෙස සැලකෙන අරන්තලාව භික්ෂු ඝාතනයේ සිදු වී අදට වසර 34ක් සපිරෙනවා මේ ඒ වෙනුවෙන් සියත අපතපන සටහනක් එදා වර්ෂයේ 1987 ජූනි මාස 2 වෙනිදා महावापी विहारस्थानी सह विद्यानंद महापिरिवेने नायक हिमियान नतुलु हिमिवरुन धर्म प्रचारक कटियुत्ताक सदहा कलुतर बोधिन वहांसे असलीन पागमनक आरंभ करीमट सलसुम करतिबुना एयानुव एदिन उदयसन हाईट पमन महावापी विहारस्थानी नायक हैकुड श्री इंद्रसार हिमियान नतुलु शिक्ष भिक्षुन वहांसेला 45 नमक बसरातेकिन अवसान वरट महावापी विहारस्थानीन पिटत्तुना मेलस पिटत्तु बसरातेय अरंतलाव प्रदेशयट पेमिनेन विट पेरवरु हतपमन वुअतर हैगुड इंद्रसार हिमियतुलु महा संगरुवन अरंतलाव मार्गे गमन करन बवट एलटीटीई संविधानयट तोरतुरु लबी तिबुना ඒ අනුව ක්‍රියාත්මක වූ සිත් පිට නැති ත්‍රස්තවාදීන් අරන්තලාව ප්‍රදේශයේදී බස් රථයට ගොඩ වී බස් රථය කැලේ ප්‍රදේශයකට දහවණය කරන ලෙසට අනකර තිබුණා. ඒ අනුව බස් රථය වෙත පැමිණි තවත් ත්‍රස්තවාදීන් පිරිසක් බස් රථයේ පාලනය සියතට ගත් අතර එහිදී බස් රථයේ සිටි නායක හිමියන් ඇතුළු අනිකුත් හිමිවරුන් අත තිබූ සියලුම මිල මුදල් කොල්ල කෑ ත්‍රස්තවාදීන් එයින් නොනවති බස් රථයේ රීතුරු නායක ස්වාමින් වහන්සේ ඇතුළු අනිකුත් හිමිවරු සියලු දෙනාම ඉතා අමානුෂීය ලෙස ගහ ඉතිහාසයේ සිදු වූ ම්ලේච්ඡතම ඛේදවාචකය ලෙස සැලකෙන මෙම අරන්තලාව භික්ෂු ඝාතනයේ සිදු වී අදට වසර 34ක් සපිරෙන අතර මේ සිදුවීම හේතුවෙන් කඳුලින් තෙත් නො වූ දැසක් මේ මිහිපිට නොවන තරම් එසේම මෙම සිදුවීම සිහිපත් කරමින් අරන්තලාව භික්ෂු ඝාතනයේ සිදු වූ ස්ථානයේ විශේෂ ස්මාරකයක්ද ඉදිකර තිබෙනවා ලෝක ජනගහනයෙන් සෑම තප්පර 4කටම වරක් එක් අයෙක් දුම්පානයේ ආශ්‍රිත රෝගී තත්ත්වයන් හේතුවෙන් මිය යන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. ඒ කුළුඹ පැවති මාධ්‍ය හමුවකදී. මෙම COVID-19 රෝගයෙන් මරණයට පත්වන බොහෝ දෙනා ඉතාම අවාසනාවන්ත විදිහට මරණයට පත් වෙන්නේ දුර්වල පෙනහැල්ලක් නැත්නම් තමන්ගේ පෙනහළු ඉතාම දුර්වල තත්ත්වයට පත් වීමෙන් බව අපට නොයෙකුත් සංඛ්‍යා ලේඛන වලින් දැනගන්න තිබෙනවා. එනිසා දුම්මිරීම තුලින් බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝග වලට විශාල බලපෑමක් එල්ල වෙනවා.
විශේෂයෙන්ම ලෝකයේ දුම්මිරීම ආශ්‍රිතව ඇතිවන රෝගවලින් ලෝක ජනගහණයෙන් බෝ නොමන රෝගවලින් සෑම තප්පර 4කටම එක්කෙනෙක් නිය. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2006 දී දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය පිහිටවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ පාලන ප්‍රතිඥප්තියට ආසියාවේ පළමුවෙන්ම එකතු වෙච්ච රට විදිහට පාර්ශ්වකාරීක් බවට පත් වුණා. ස්වාමි දේනියන්ට තමන්ගේ ස්වාමි පුරුෂයා අහිමි කරන මහා ඛේදනීය භයානක දෙයක් තමයි මේ දුම් ඇටිය කියන්නේ. අදිෂ්ඨාන කරගන්න ඕනි සියලු දෙනාම දුම් ඇටි උරණ කට්ටිය ඉන්නවනම් එයින් අත මිදෙන්න. 2006 වර්ෂයේ තමයි දුම්කොළ හා මද්දසාර පිළිබඳ ජාතික අධිකාරිය පිහිටෙව්වේ. 2006 වර්ෂයේ සිට මේ දක්වා බැලුවාම දුම්කොළ දුම් ඇටි භාවිතය එන්න එන්නම අඩු වෙලා තියෙනවා. පිහිටපු රජයේ වර්තමාන රජයත් සමස්ත මානව සංහතිය සහ මතු උපදින්න ඉන්න දරුවෝ ගැන හිතලා මේ දුම් ඇටි ප්‍රශ්නෙට පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. නාට ආයතනය වශයෙන් මම වගකීමෙන් කියනවා අපි සියලු ප්‍රතිපත්ති සකස් කිරීම සහ ඒ සියලුම අනපනත් සකස් කිරීම සියල්ලම කාටවත් යටත් නොවි කාගේවත් ඩොලර වලට යටත් නොවි ඉතාම පැහැදිලිව විනිවිද භාවයෙන් යුක්තව කරන්න බැඳී ඉන්නවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.